ප්‍රශ්න අහලා අහලා ඒ කියන්නේ ඔයාලා අහන ප්‍රශ්න අහලා අහලා අපි අපි උත්තර දීලා දීලා අපි ටයර් වෙලා ඉන්නේ. ගෙදර නිදාසෙ ඉන්න දෙන්නේ නැත අදත් එවිලා. හරි අහන්නකෝ. මොකද ප්‍රශ්නේ? හරි මා සරල දඟ ගොඩක් සීරියස් වෙන්න ඕන තැන් වල සීරියස්ුත් වෙනවා. ඒ වගේ නැති වෙන මොහොතවලුත් තියෙනවා. සාමාන්‍යයෙන් සරල ලැබෙන මොහොත සතුටින් සාමයෙන් ජීවත් වෙන්න ඕන කියලා එතන කියන කිච්චර. सुनामी कहने मगे जीवित अमतक नोबन सा मगे जीवित लभच लुखुम ब्लेस सुनामी चित देवनिया सा बड़ पीसी पीसी नमाई एक बड़ी मैं नहीं मुल्का लभने में है मत ताता नैति नहीं सा मगे अम्मा विदरा ही ඉතින් මුල් කාලේ ඇත්තටම ලැබුණේ ගෙදරට හොරෙන් තමයි ගොඩක් ෆිල්ම් ෂූටින් එක ගිහිල්ලා තින්නේ. දැන් එහෙම නැහැ. දැන් මට කලින් අම්මා තමයි උදේට නැගිටලා ෂූටින් එකට ලෑස්ති වෙන්නේ. ඉන්නියම් ෆිල්ම් එක ලැබුණා ෆස්ට් අවෝඩ් එක නෝදලා. ඒක ජීවිතේට අමතක නොවන සහ මට ලැබෙයිද කියලා හිතපුවම නැති මේ අවෝඩ් එකක්. ඒ කියන්නේ මම දෙමළනේ. දෙමළ නිලියක්ව ලාංකේය සිනමාව බාර ගනීද කියන එකම මට තිබිච්ච සැකයක්. ඉතින් මාව බාර අරගෙන මගේ දක්ෂතාවයට අගෙයිමක් දීලා හොඳම නිලිය සම්මානෙම ලබා දෙනවා කියන්නේ ආය කලාව කියන දේ මෙච්චර විශිෂ්ටයිද කියන එක ලංකාව තුලින් කියන එක මටම පෙන්වලා දීපු සම්මානයක් තමයි. නික්නේම්ස් එහෙම තියනවද? මටද? මට ඔව් ගොඩක් තියෙනවා. දෙක තුනක් කියන්න. නිරා, දිව්‍යා, පිසි, හොල්මන, යක්ෂණී, යකිණී, මෝඩි, ඔලමොට්ටලි මේම තියෙනවා ගොඩක්. හොඳටම ගැලපෙනවා. අනිත් මල්ලි बेस्ट फ्रेंड කවුද ආගේ මගේ හොඳම යාළුවා රිස්කා රාසික් අපේ යාළුකම දැන් අවුරුදු 20කට ආසන්න වගේ පොඩි කාලේ ඉඳලා යාළුවා දැන් ලැබලා තියෙන හොඳම සර්ප්‍රයිස් එක හොඳම සර්ප්‍රයිස් එක කියනවා නම් හොඳම සර්ප්‍රයිස් එක සර්ප්‍රයිස් එක එහෙම ගොඩක් එක එක විදිහට ලැබිලා තියෙනවා මේමනේ සර්ප්‍රයිස් කියන්නේ අපිට මනින්න බෑනේ එක එක විදිහට Tamanට පුළුවන් විදිහටනේ මට සර්ප්‍රයිස් කරන්න ඒතකොට මේක උසස් පොඩි කියලා කියන්න හොඳ නැහැ. ඒතකොට එයාලා හර්ට් වෙයි. හොඳ ප්‍රශ්නයක් අහන්න යන්නේ දැන්. ඔව්. ශන්මුගරාජ කැමරට පෙරේදද? අනිවාර්යෙන්. කන්නාස මොනවාද? ගොඩක් ආස ඉට්ලි කන්නාසයි. මම එක වෙලෙට ඉට්ලි 15ක් කන්න. 15? ඔව්. එක දිගට 15ක් කන්න පුළුවන්. කැම හදන්න පුළුවන්ද? ලාවට වගේ. හොඳටම හදන්න පුළුවන් මට. හොඳටම හදන්න පුළුවන් වම්බඩු පරි. ශන්මුගරාජට තරහ යනවා. ගොඩක්. වැඩියෙන්ම කේන්ති අවස්ථා මොකක්ද? වැඩියෙන්ම කේන්ති ගියේ අවස්ථාවල් කීපයක් තියෙනවා. ඒ කියන්නේ මට දීපු වචනේ වෙනස් කරනවා නම් මට ගොඩක් තරහා යනවා. ඒ කියන්නේ අර මට ද්‍රෝහීකම් දරා ගන්න බෑ. ඒතර ගොඩාක් තරහා යනවා. මේ ඒ වගේ අවස්ථාවල් දිනා මේ ගොඩාක් තරහා යන කෙනෙක්. කේන්ති යනවා ගොඩක්. නපුරු නෑ කේන්ති යනවා. අහංකාරය දැක්කද? නෑ ඒක නම් ඇත්තටම නෑ මට අහංකාර පෙන්නන්න දන්නේ නෑ. ඒකයි කියන අවුල. කරපු හොඳම මොඩෙල් ආදරේ කරපු එක. වැරදි කෙනාට ආදරේ කරපු එක. ට්‍රැවල් කරන්න කැමති කියන්නේ ශන්මුගරාජ. තේරුණේ නැහැ එහුන්නේ මට. ට්‍රැවල් කරන්න කැමති? ඔව් ගොඩක්. වැඩිම ගිහින් ඉන්න එතන තැනක් තියෙනවා. වැඩිම ගිහින් ඉන්න තැනක් ඇවිල්ලා ඇත්තටම මගේ ගෙදර ඉන්න තැන මම ගොඩක් ආස. ට්‍රැවල් කරන නම් එම සීමිත තැන නෑ. ගොඩක් ලොง ඩ්‍රයිව් යන්න හරි ආසයි. ගොඩක් දුර තැනකට ගිහිල්ලා ඉන්න නම් හරිම කැමති. මේ තැන කියලා නැහැ හැම තැනම ලස්සනයි නේ හැම තැනම විවිධ ලස්සන තියෙනවා විඳින්න දේවල් තියෙනවා අපේ රටේ ඉතින් මේ තැන විතරයි කියලා කියන්නද දැන් මේ ගිහින් නැති යන්න ඕනම කියලා තැනක් තියෙනවා ගිහින් නැති යන්නම ඕනම තැනක් ගිහින් නැති යන්නම ඕනම තැනක් පොඩි කාලේ තිබිච්ච තැනක් තිබුණා හැබැයි ඒකට මං ගියා දැනට හිම එකක් නෑ යන්න ලැබෙනවා නම් හැම තැනකම යනවා ඒකනේ ඒකයි මම කලින් කිව්වේ ඒකනේ එහෙම සීමාවක් නෑ මට හැම තැනම විශිෂ්ටයි විශේෂයි මට ජීවිතයට කරන්න ආසන්න හිතේ කරගන්න බැරුව මොනවා හරි දෙයක් තියෙනවා තාම කරගන්න බැරි වෙච්ච එකක් අසාද වදින එක ඒකේ
මට ආදරේ කරන්න හොඳ පුද්ගලෙක් හම්බ වෙලා අසාදා බැලගෙන ළමයි පහක් හදන්න ඕනේ. අයත් කොහම නැදොරද බාගි දසින් ට්‍රේන් එකේ භාගයක් නේ. එහෙම ආසාවක් තිබුණා කාලයක් තිස්සේ තාම උනේ නැත්තේ ඒක. වෙන ෆීල්ඩ් එකක් තෝරගන්න ඕන මම තෝරගන්නේ. වෙන ෆීල්ඩ් එකක්. මට දෙන ප්‍රශ්නේ වලින් මට කතා කරන්න පුළුවන්, සිංදු කියන්න පුළුවන්, දාන්න පුළුවන්, රංගනය පුළුවන්, එහෙම එමනේ. එනිසා මමම කන්ෆියුස්. මට ඕකද හොඳටම පුළුවන් කියන එක. ඉතින් ඒ රඟපෑම නැතුව මොකක් කරිනම් හරි විදියට මියුසික් එක ඉගෙනගෙන හොඳ සිංගර් කෙනෙක් වෙන්න ආසයි. සංගුරු දක්ෂතා තියෙනවද කවුරුත්ම දන්නේ නැති ඔයා විතරක් දන්න? මම හිතන්නේ ඒක දක්ෂතාවයක් කියලා. මට විසිල් ගන්න පුළුවන් සාමාන්‍ය මට්ටමින් සින්දුවක් මොකක් හරි. විසිල් ගන්න පුළුවන් ඉතින් අර දෙන්න තමයි. ආ කමක් නැහැනේ. කමක් නැහැ. මිනිසු ගොඩක් හිතනවා මං කතා කරන චරිතයක් නිසා මේ ගොඩක් කට්ටිය හිතනවා මං මේ
හැමතිස්සෙම ඇක්ටිව් එහෙම කියලා. ඇත්තටම ගෙදර ඉන්නකොට මම හරි ආසයි තනියෙන් ඉන්න. තනියෙන් ඉන්න කියන්නේ අර මට ඕනේ මාව පෞද්ගලිකව විඳින්න. ඒ කියන්නේ අර කොහොමද කියන්නේ මගේ කැමැති අකමැති දේවල් මගේ මනස පුළුවන් තරම් අර normally stressful නැතුව තියාගන්න හරි මාසයි. තව දෙයක් මේ ගොඩක් කටි හැමතිස්සෙම හිතන්නේ මම ෆෝන් එකේම එල්ලීලා ඉඳී කියලා. මම ෆෝන් යූස් කරන්න ආසම නැති කෙනෙක්. ඉතින් ගොඩක් වෙලාවට මම ගෙදර ඉන්නකොට ෆෝන් එක නැහැ ඇත්තටම. ෆැෂන් කියන්නේ මොකක්ද ඔයාලට තියෙන අදහස මේ දවස්වල තියෙන ෆැෂන් කියන්නේ? මේ දවස්වල තියෙන ෆැෂන් කියන්නේ ගොඩක් වෙලාවට එයාලට කොහොමද මැච් වෙන්නේ කියලා එයාලා හොයාගෙන අඳිනව නම් හොඳයි. හැබැයි ට්‍රයි අවුට් කරන එක වැරදි නැහැ. කියන්නේ ඉඳලා ඉట్లా ට්‍රයි අවුට් කරන එක වැරදි නැහැ. හේතුව ෆැෂන් කියන්නේ දවසින් දවස වෙනස් වෙන එකක් නේ. හැබැයි Tamanටම කියලා ඩෙන්ටි එකක් තියාගන්න ඕනේ ෆැෂන් එක තුල. ඒ කියන්නේ මෙයා මේ වගේ තැනකට එන්නේ මෙන්න මේ වගේ තමයි. මෙයාගේ ලුක් එක මෙහෙම තමයි. මෙයාගේ ලුක් එකෙන් ලස්සනම මේ ලුක් එක තමයි. කියන එක අර Tamanටම කියලා ඩෙන්ටි එකක් තියාගන්න ඕනේ. ඒක වටිනවා ෆැෂන් එක තුල. මගේ ජීවිතේ මම හම්බ මට හම්බ වෙන හැමෝම මට රෝල් මොඩල්ස් නා. ඒකට හේතුව හැමෝගෙම තම තමන්ටම කියලා වෙනස් වූ කතාවක් තියෙනවා. ඒ කතාව ඇතුලේ යාලා තමන්ව හැඩගන්සගෙන යාලගේ දුක, යාලගේ තානිකම, යාලගේ ප්‍රශ්න ඒවත් එක්ක යාලා මොකක් හරි දෙයක් මේ ලෝකෙට දෙනවා. හොඳ පොසිටිව් දෙයක් දෙන හැම පුද්ගලයෙක්ම මට රෝල් මොඩල්ස්. ඉතින් මගේ ජීවිතේ මම හම්බ වෙන හැම පුද්ගලයෙක් ගාව ඉඳලම මම පොඩි හරි දෙයක් ඉගෙන ගන්නවා. දැන් අද වුණත් ඔයා ගාවින් මම අනිවාර්යෙන්ම ඔයා लंकावे කොමන කටුක නැත්නම් යුද්ධ සීන් අර ඒ වගේ චරිතවලට විතරක් මාව කොටු වෙලා තිබිච්ච කාලේ පළවෙනි වතාවට ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් ලොකු රිස්ක් එකක් අරගෙන මේ වගේ චරිතයක් මට දුන්නා. මම ඇත්තටම බෑ කියලා කියපු ෆිල්ම් එකක් මේක. ඒ කියන්නේ මම කොහොමද රජිනක් වෙන්නේ කියන එක. මම මට රජිනට තියෙන රූපයක් නෙමෙයි මට තියෙන්නේ කියන එක. හැබැයි ඒක ඒ ෆිල්ම් එකේ මම රඟපාන කලින් කරපු මේකප් ටෙස්ට් එක තුලින් මම දැනගත්තා නෑ මට යම් කිසි දෙයක් වෙනස් චරිතයක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක තමයි මේක. අනිවාර්යෙන් ෆිල්ම් එක බලන්න ඕන ඔබ. අනේ මේක මට ඉතින් මම කියන්නේ මිනිස්සු විවිධ දේවල් අපේ රට ගැන අපේ මිනිස්සු ගැන අපේ සමාජය ගැන විවිධ දේවල් කතා කරන්න පුළුවන්. හැබැයි කලාව තුලින් මම වාසනාවන්තම තමිල් ආටිස්ට් කෙනෙක් කියන්න හරිම කැමති ලංකාවේ බිහි වෙච්ච එක ගැන. ඉතින් මේක දෙරණින් ලැබුණු අය ප්‍රනාම සිනමාව වෙනුවෙන්. ඉතින් මේක විශේෂ වෙන්නේ මම මේ සම්මානය ගන්නේ මගේ අම්මත් එක්ක ගිහිල්ලා. මගේ අම්මා ඉස්සරහා අද මම මේ වගේ කෙනෙක් වෙලා සම්මානයට පාත්‍ර වෙන හේතු වුණු කෙනා මෙයා. ඉතින් තනියෙන් තනියෙන් ගෙහනියක් විදියට තාත්තා දාලා ගියා කියන දරුවන් දෙන්නෙක් එක්ක. ඉතින් එහෙම ඉඳලා මේ තනියෙන් හදාගත්තු තමන්ගේ දුව සමාජයෙන් හොඳ නමක් හදාගෙන සමාජෙ පාත්‍ර වෙලා ඒ සම්මානේ අම්මගේ අතටම දෙනවා කියන්නේ ළමයේ ගෑනු දරුවෙකුට ලැබෙන්න පුළුවන් ලොකුම සතුට. ඉතින් ඒ සතුට විඳපු දවස ඉතින් මේ ඒ සතුට ඇතරම ආමතක කරන්න බැරි සතුට. හේ
හේතුව මම මේ පාටි එකට ගිහිල්ලා මම මූණ දුන්නු සමහර අතපසු වී ඉන්නේ ඒකනේ හරි වචනේ නේද අතපසු වී නිසා මේ මේකට මේ පාටි එකට මම ආයේ ජීවිතේට යන්නේ කියලා තීරණය ගත්තා ඉතින් ඒ දව එදා dance කරනකොට ගත්තු ෆොටෝ එකක් දැන් ලංකා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ගැන මට දැනෙන්නේ කොහොමද ඇත්තම කතාව මල්ලි ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවද කියන එකත් පොඩි ප්‍රශ්නයක් මේක මේ සමහර කටි මාත් එක්ක තරහ වෙන්න පුළුවන් මොකද මේ මෙයා නිකන් ඊයේ පෙරේදා නිලියක් වෙලා සම්මාන දෙක තුනක් ගත්තම මෙයා මොකද මෙහෙම කතා කරන්න කියන එක හැබැයි ඇත්තම කතාව ඒක තමයි හේතුව ඉන්ඩස්ට්‍රි කියන්නේ මොකද්ද ඒ කියන්නේ බලවත් වෙන්න ඕනේ පළවෙනි එකට ඉන්ඩස්ට්‍රි එකක් කියන්නේ ශක්තිමත් වෙන්න ඕනේ ඒ කියන්නේ ලංකාවේ මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ක්වොලිටීස් ඒ ඉන්ඩස්ට්‍රි එකෙන් හැදෙන නිර්මාණ ඒ වගේම ශක්තිමත් වෙන්න ඕනේ ඉතින් අද වෙනකොට මේ ඒක ශක්තිමත්ද කියන එක අහා එහුවොත් නෑ කියන එක තමයි කියන්න ඕනේ හේතුව ඒක කරගෙන තින්නේ අපි විසින්මයි මේ අපිට හොඳ ශක්තිමත් ඉන්ඩස්ට්‍රි එකක් තමයි හැදීමෙන් තිබුණේ හැබැයි ආපහු ඒක රිවර්ස් එකට ගිහිල්ලා තියෙනවා ඉතින් මං හිතන්නේ අපේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක මරු තැනක තියෙනවා කියන එක ඒ වගේ තැනකට හදන්න උත්සාහ කරන පිරිසට ඒකට ඉඩ ලැබිලා නැහැ ඉඩ දෙන්නේ නැහැ මං දන්නේ ඒක මොකද හේතුව කියන එක ඉතින් ඒක ඉන්ඩස්ට්‍රි එකක් විදිහට අපේ ඉන්ඩස්ට්‍රි එක බලවත් නැහැ ශක්තිමත් නැහැ කියන එක තමයි මගේ ප්‍රකාශය ෂූටින් වල තියෙච්ච අමතක කරනවා සිදු වෙනවා ගොඩක් තියෙනවා මෑත කාලේදී වෙච්ච කියන්නේ සුනාමි නිරුගත කිරීම ඇස්සේ මට බල්ලෙක් ආවා ඔච්චි කාවලු කෑවා බල්ලෙක් නෙමෙයි ඇත්තටම එයා ගෑනු සතේ ඒ වචන මට කියන්න බෑනේ මෙතනදී මේ එයා හිතුවා මං එයාගේ පැටියාව මම ගන්න යනවා කියලා හිතාගෙන එවිල්ලා කොස්ටියුම් එක මම ඉන්නකොටම එවිල්ලා කකුල හැපුවා ඒක අමතක කරන්න බෑ හොස්පිටල් ගිහිල්ලා ඉන්ජෙක්ෂන් 9ක් ගෙවුවා එකම දවසේ ඊට පස්සේ පවුන්න උදේ 5ට ෂූටින් ඔන් වෙනවා උදේ 5ට නම් නැගිටලා නොන්ඩි ගගා ගිහිල්ලා රඟපෑවා එම එම ගොඩක් සිටි උනා සුනාමි ඇතුළෙම වැඩිම ඇක්සිඩන්ට්ස් වලට මුහුණ දුන්නු නිලිය මං හිතන්නේ සහ ඒකේ විශේෂය එක තැනක බල්ලෙක් කාලා ලංකාව පුරාම ගිහිල්ලා ඒ බල්ලා කාවකට ඉන්ජෙක්ෂන් ගාපු නිලිය මම වෙන්නදී හේතුව ලොකේෂන් වෙනස් වෙනවනේ ඒ ලොකේෂන් වෙනස් වුණාම ඒ ලොකේෂන් එකේ තියෙන හොස්පිටල් එකට ගිහිල්ලා මේ කාඩ් එක දීලා මට ඉන්ජෙක්ෂන් එක ගන්න කියලා ගාගෙන අපෝ ලොකේෂන් එකට ඇවිල්ලා රඟපාපු නිලියක් වගේ. ඉතින් ඒ වගේ ගොඩාක් සිද්ධි වුණා සුනාමි චිත්‍රපටෙක. මූවිස් බලනවද? බලනවා මාලේ. සාමාන්‍ය මට මේ බලනවා. හැබැයි මේ කාලකෝණ හිතරම් බලන්න ලැබුණ නැහැ. හේතුව මේ අපි එළියට යන්න වෙලාවක් තිබුණ නැහැ නේද? අපිට එහෙම පහසුවක් තිබුණ නැහැ. මේ ඒ නිසා මට බලන්න සීරීස් ගන්නවා නැත්නම් තියටර් එකට ගිහින් බලන්නවත් අපි අවස්ථාවල් අඩු වුණා. මේ සාමාන්‍යයෙන් බලනවා. අන්තිමට බලපු හිතර වැඩිච්ච හොඳම මූවි එක මොකක්ද? මගේ ෆිල්ම්ස් නැතුවනේ ඔයාලා අහන්නේ. අන්තිමට බලලා හිතට වැඩිච්ච ෆිල්ම් එක පැරසයිට්යි 1917. මේ දෙක. හොලිවුඩ් හරි බොලිවුඩ් හරි ආටිස් කෙනෙක් එක්ක ඩේ අවුට් එකට යන්න නම් වුණොත් කවුරු වේද අතවර ගන්නගෙන? හොලිවුඩ් එකේ එක්කෙනෙක් හිටියා. එයා දැන් මැරිලා ඇත්තටම ඒ පොඩි කාලේ ඉඳලා තිබිච්ච ලව් එක රොබින් විලියම්ස් එයා මැරුණ එක එයා සුසයිඩ් කරගෙන නැති වුණේ ඇත්තටම ડિප්‍රෙෂන් නිසා මට අදටත් ඒක වාවන්නේ ඒ දුක ඒ කියන්නේ පොඩි කාලෙම තිබිච්ච ලව් එක රොබින් විලියම්ස් එහෙම නැතුව ඩේ අවුට් එකක් යනවා නම් ජොනි ඩෙප් හොලිවුඩ් එකේ බොලිවුඩ් එකේ නම් Thank you.
ෆෑන්ස් වලට මොකද කියන්නේ මේ දවස්වල ෆෑන්ස් ලාට ඒ කියන්නේ හැමතිස්සෙම සතුටින් ඉන්න තව කෙනෙකුට සතුටක් ලබා දෙන්න විදිය පුද්ගලෙක් වෙන්න හේතුව මම විශ්වාස කරන දෙයක් තමයි තමන්ගේ ජීවිතේ දුක හොඳටම අඳුනන කෙනෙක් තවත් කෙනෙකුගේ ජීවිතේට දුකක් දෙන්නේ නැහැ ඒ වගේම තමන්ගේ ජීවිතේ සතුට කියන දේ වැලියු එක දන්න පුද්ගලයා තව කෙනෙකුට පුළුවන් තරමින් සතුටක් ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේ වගේ පුද්ගලයන් වෙමු අපේ ජීවිතේ ලස්සන කරලා අනිත් කට්ටියගේ ජීවිතේ ලස්සන කරලා අපේ රටක් ලස්සන කරමු. එක්කලා සින්දුවක් කියන්න ඕනේ. ආයි සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම කමෙන්ට් කරන්න බලන්න.